වෙනදවගේම සාදරයෙන් පිළිගන්නවා ඩියුනල් කේ YouTube channel එකට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයා ගාව තියෙන BF එකෙන් කොහමද වෙනත් බෑන්ක් account එකකට මුදල් යවන්නේ කියලා ඉතින් ඔයගොල්ලොන්ට මතක ඇති මම මේක ටික කාලයකට කලින් වීඩියෝ එකක් අරගෙන ආවා ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලොන්ට කියලා දෙන්නේ ඔයාගේ BF එකෙන් කොහමද වෙනත් BOC account එකකට මුදල් යවන්නේ කියලා ඉතින් මම මේ ගැන ඔයගොල්ලොන්ට සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරා ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලොන්ට පොඩි අදහසක් ලබා දෙනවා කොහොමද BF එක හරහා වෙනත් බැංක් account එකකටත් මුදල් යවන්නේ කියලා. ඉතින් ගොඩක් අය තිබ්බ ගැටලුවක් තමයි BF එකකට මුදල් යවන විදිය මම හරියට කියලා දුන්නාට වෙනත් බැංක් account එකකට මම මුදල් යවන විදිය ඔයගොල්ලොන්ට කියලා දුන්නේ නැහැ. ඉතින් මම ඒකෙදී ඔයගොල්ලොන්ට කිව්වා විතරයි මේ දේවල් තමයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එකෙන් අද ඔයගොල්ලොන්ට කියලා දෙන්නේ ඔයා ගාව තියෙන BF එකෙන් කොහොමද වෙනත් බැංක් account එකකට සාර්ථකව මුදල් යවන්නේ කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලද්දී පුළුවන් නම් වීඩියෝ එක skip කරන්න නැතුව සම්පූර්ණ වීඩියෝ එකම බලන්න. මොකද ඔයා මේ වීඩියෝ එකේ කොතන හරි තැනක් skip කරොත් ඔයාට මේකේ සමහර දේවල් මගහැරෙන්න පුළුවන්. හරි අපි එමුනම් යමු අද වීඩියෝ එකට. දැන් ඔයා මුලින්ම ඔයාගේ BF එකේ password සහ username දීලා මුලින්ම BF එකට sign in වෙන්න ඕනේ. හරි. දැන් අපිට BF එකේ පළවෙනි interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. දැන් අපිට මෙතනදී අවශ්‍ය වෙනවා අපි සල්ලි යවන වෙනත් බැංක් account එකක් අපේ මේ BF එකට add කරන්න. ඉතින් ඔයා සල්ලි යවන්නේ වෙනත් BOC account එකකට උනත් ඔයා අනිවාර්යයෙන්ම මුලින්ම කරන්න ඕනේ ඒ account එක ඔයාගේ මේ BF එකට add කරගන්න එක. ඉතින් ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් මේකේ පහල තියෙනවා third party transfer කියලා option එකක්. ඉතින් අපි මුලින්ම මේ option එක උඩ මේ විදිහට touch කරන්න ඕනේ. දැන් ඔයාලට මේ interface එකේදී බලා ගන්න පුළුවන් add beneficiary කියලා මේකේ උඩින්ම option එකක් තියෙනවා. ඉතින් අපි මුලින්ම මේක උඩ මේ විදිහට touch කරගන්න ඕනේ. දැන් ඔයාලට මෙතන option දෙකක් බලා ගන්න පුළුවන්. මේකේ පළවෙනි option එක තමයි third party BOC account කියන option එක. ඉතින් ඔයාලට මේ option එකෙන් පුළුවන් වෙන්නේ ඔයා ගාව තියෙන BF එකෙන් වෙනත් BOC account එකකට ඔයාලට මුදල් යවන්න. ඉතින් මේක ඊළඟ ඔප්ෂන් එක තමයි other bank account and card කියන ඔප්ෂන් එක. ඉතින් ඔයාලට මේ ඔප්ෂන් එක හරහා පුළුවන් වෙන්නේ BF එක හරහා BOC නොවන වෙනත් bank account එකකට මුදල් යවන්න සහ වෙනත් කාඩ් එකකට කියන්නේ credit card එකකට මුදල් ලබා දෙන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ BOC BF එකෙන් කොහොමද වෙනත් bank account එකකට මුදල් යවන්නේ කියලා. මම ඒ නිසා මෙතනින් තෝරගන්නේ මේ පහළම තියෙන other bank account and card කියන මේ ඔප්ෂන් එක. හරි දැන් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ඔප්ෂන් දෙකක් මේකේ උඩින්ම තියෙන other bank account කියන එක මේකේ පහළ ඔප්ෂන් එක තමයි other bank credit card කියන ඔප්ෂන් එක. ඉතින් දැන් අපිට මෙතනදී අවශ්‍ය වෙන ඔප්ෂන් එක තමයි other bank account කියන ඔප්ෂන් එක. ඉතින් මම මේ විදිහට මේක උඩ ටච් කරගන්නම්. හරි දැන් ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් මේකේ උඩින්ම තියෙනවා beneficiary detail කියලා. ඉතින් මේක ඊළඟට තියෙනවා beneficiary account number කියලා. ඉතින් ඔයා කරන්න ඕනේ ඔයාට සල්ලි යවන්න අවශ්‍ය වෙනත් බැංක් account එකේ නම්බර් එක මෙතන ටයිප් කරන එක. මේකේ පහලින් තියෙනවා beneficiary name කියලා. ඔයා මේකේ ටයිප් කරන්න ඕනේ ඔයාට සල්ලි යවන්න අවශ්‍ය බැංක් account එක හිමි පුද්ගලයාගේ නම. ඉතින් ඒත් එක්කම මේකේ පහලින් තියෙනවා beneficiary nickname කියලා. මේ nickname එක නම් අත්‍යවශ්‍ය නැහැ. ඔයාට කැමති නම් කැමති nickname එකක් මේකේ ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඔයා මේකේ detail හරියටම fill කරගද්දී බැංකුපතේ තියෙන හැම විස්තරයක්ම ඒ විදිහටම මේකේ ටයිප් කරන්න. හරි. දැන් අපි ඒක ඒ විදිහට ටයිප් කරාම මේකේ පහලින් තියෙනවා beneficiary nickname කියලා. මම මේක ටයිප් කරන්න යන්නේ නැහැ. ඒක එච්චර අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. දැන් ඔයාලට මේකේ පහළ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් බැංක් නේම් කියන ඔප්ෂන් එක. ඉතින් අපිට පුළුවන් මේ ඔප්ෂන් එක මේ විදිහට තෝරගෙන අපිට අවශ්‍ය බැංක් account එකේ නම මෙතනින් හරියටම සිලෙක්ට් කරන්න. ඉතින් මම මෙතනදී තෝරගන්නේ DFCC කියන බැංකුව. ඉතින් ඔයා තෝරගන්න ඕනේ ඔයාට අවශ්‍ය බැංකුව මුලින්ම. දැන් මේකේ පහළින්ම තියෙනවා DFCC බැංක් කියලා. මම ඒ නිසා ඒක උඩ මේ විදිහට ටච් කරන්නම්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ලෝඩින් එකක් ගිහිල්ලා අපි ආවේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මේ ඉන්ටර්ෆේස් එකේ උඩින්ම තියෙනවා beneficiary detail කියලා. අපිට මේකේ උඩින්ම බලා ගන්න පුළුවන් අපි සල්ලි යවන වෙනත් බැංක් account එකේ account number එක. ඊට පහලින් තියෙනවා ඒ account එකේ නම. අපිට ඒත් එක්කම මේකේ පහලින් බලා ගන්න පුළුවන් අපි සල්ලි යවන බැංකුවේ නම. ඉතින් මගේ නම් තියෙන්නේ DFCC කියන බැංකුව. ඉතින් ඔයාලට ඒත් එක්කම දැන් මේකේ පහලින් බලා ගන්න පුළුවන් branch name කියන එක. ඉතින් මම මේ කුඩත් මේ විදිහට ටච් කරාම ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් DFCC බැංකුව තියෙන හැම branch එකක් වගේම. ඉතින් ඔයා තෝරපු බැංකුවට අනුව ඔයාට පුළුවන් ඒ අදාළ branch එක මෙතනින් select කරන්න. මම දැන් මෙතනදී තෝරගන්න branch එක තමයි මාවනැල්ල. ඉතින් අපිට මෙතන මේ වගේ ගොඩාක් branch name බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මට හොයා ගන්න අමාරු නිසා මම මේ උඩ search bar එකේ type කරනවා මාවනැල්ල කියලා. හරි මම දැන් මේ විදිහට මාවනැල්ල කියලා ටයිප් කරාම මෙතන පහලින් දෙනවා මාවනැල්ල කියලා. ඉතින් මම මේක මේ විදිහට ටච් කරලා මේක මෙතනින් තෝරගන්නවා.
දැන්වට මේ ඉන්ටර්ෆේස් එකේදී බලා ගන්න පුළුවන් අර කලින් විදිහටම බෙනිෆිෂරි ඩීටේල් කියලා උඩින්ම අපේ account number එක අපි සල්ලි යවන account එක හිමි පුද්ගලයාගේ නම ඊට පස්සේ අපිට අවශ්‍ය බැංකුව බැංකුවට තියෙන DFCC කියන බැංකුව ඒත් එක්කම පහලින් බලා ගන්න පුළුවන් ඒකට අදාළ branch එක මෙතන branch එක විදිහට තියෙන්නේ මාවනැල්ල කියන branch එක ඉතින් මේ විස්තර ඔක්කොම හරියටම හරිද කියලා ඔයා මුලින්ම චෙක් කරන්න ඕනේ ඉතින් මේ දේවල් ඔක්කොම හරියටම හරිනම් මේකේ පහලින්ම තියෙනවා submit කියලා button එකක් දැන් ඔයා කරන්න ඕනේ මේ button එක උඩ touch කරන එක හරි දැන් ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් ඔයා මේ දීපු විස්තර හැම එකක්ම හරියටම හරිද කියලා ඉතින් ඔයා මෙතනදී ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ මේ හැම දෙයක්ම හරිද කියලා verify කරගන්න එක ඉතින් ඔයා මේ විස්තර දෙපාරක් තුන් පාරක් බලලා මේ හැම විස්තරයක්ම හරියටම හරිනම් මේ පහලින්ම තියෙන confirm කියන button එක උඩ ඔයා touch කරගන්න ඕනේ හරි දැන් මේක මේ විදිහට confirm කරාම අපිට එනවා OTP code එකක්. ඉතින් ඔයා BOC බැංකුවට දීලා තියෙන ඔයාගේ ෆෝන් නම්බර් එකට තමයි මේ OTP code එක ඔයාට SMS එකක් කරා එන්නේ. මම දැන් මට ආපු OTP code එක මේකේ පහලින් මම මේ විදිහට type කරගන්නම්. දැන් ඔයාට ආපු OTP code එක ඔයා මේ විදිහට type කළා ඔයා කරන්න ඕනේ මේකේ පහලින්ම තියෙන OK කියන button එක උඩ මේ විදිහට touch කරගන්න එක. මේක උඩින්ම බලා ගන්න පුළුවන් OTP verification කියලා මේක success වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට message එකක් ආවා නම් මේකේ පහලින් තියෙනවා OK කියලා button එකක්. ඉතින් ඒත් එක්කම ඔයාට මේක එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් pray now කියලා button එකක්. ඉතින් අපිට මේ pray now කියන button එක හරහා අපිට පුළුවන් වෙනවා අපිට අවශ්‍ය bank account එකට මෙතන ඉඳන්ම මුදල් ලබා දෙන්න. ඉතින් මම මේ දේ ඔයගොල්ලොන්ට මුලින්දලම කියලා දෙන්න අවශ්‍ය නිසා මම මේක pray now කියන option එකට දැම්ම යන්නේ නැතුව මම මේක මේ විදිහට OK කරගන්නම්. හරි මම දැන් මේක ඕකේ කරාම අපිට බලා ගන්න පුළුවන් එන්නේ මේ විදිහ ඉන්ටර්ෆේස් එකක්. දැන් වඩ මේ ඉන්ටර්ෆේස් එකේ උඩින්ම බලා ගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් කියලා ඔප්ෂන් එකක්. මම මේක ටච් කරලා මං යනවා මගේ B app එකේ ඩෑෂ්බෝඩ් එකට. දැන් අපි කරේ අපිට අවශ්‍ය වෙනත් බැංක් account එක අපේ මේ B app එකට ඇඩ් කරපු එක. අපි දැන් බලමු කොහොමද නිවැරදිව අපි මේ ඇඩ් කරපු බැංකු account එකට කොහොමද නිවැරදිව මුදල් ලබා දෙන්නේ කියලා. දැන් වඩ මෙතනදී බලා ගන්න පුළුවන් අර කලින් විදිහටම third party transfer කියන ඔප්ෂන් එක. ඉතින් මං ආය පාරක් මේක උඩ මේ විදිහට ටච් කරගන්නම්. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර අපි කලින් ආපු ඉන්ටර්ෆේස් එක. දැන් මේ ඉන්ටර්ෆේස් එකේ උඩින්ම තියෙනවා ඇඩ් බෙනිෆිෂරි කියලා. ඉතින් අපි කලින් අපිට අවශ්‍ය බැංක් account එක ඇඩ් කරේ අපි මේ ඔප්ෂන් එකට ගිහිල්ලා. ඉතින් මේකේ පහලින් තියෙනවා third party BOC account transfer කියලා. ඉතින් මේ ඔප්ෂන් එකෙන් වෙන්නේ ඔයා සල්ලි යවන්නේ ඔයාගේ B app එකෙන් වෙනත් BOC account එකකට නම් ඔයා තෝරගන්න ඕනේ මේ තියෙන ඔප්ෂන් එක. ඉතින් ඔයා සල්ලි යවන්නේ ඔයාගේ BOC account එකෙන් වෙනත් credit card එකකට නම් ඔයා තෝරගන්න ඕනේ මේකේ පහලින්ම තියෙන other bank credit card කියන ඔප්ෂන් එක. මම දැන් මෙතනදී ඔයගොල්ලන්ට කියලා දෙන්නේ BOC බැංකුවෙන් වෙනත් බැංක් account එකකට සල්ලි යවන්න නිසා අපිට මෙතනදී අවශ්‍ය වෙන ඔප්ෂන් එක තමයි මේකේ දෙවෙනි ඔප්ෂන් එක. ඒ කියන්නේ other bank account කියන ඔප්ෂන් එක. ඉතින් මම මේ විදිහට මේක උඩ මෙහෙම ටච් කරන්නම්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේක අපිට උඩින්ම බලා ගන්න පුළුවන් two account කියලා. ඔයා මේකෙදි තෝරන්න ඕනේ ඔයා ඇඩ් කරපු account එකේ name එක. දැන් අපිට මේකේ බලා ගන්න පුළුවන් මේ වගේ පහළට ඊතලයක්. මම මේ ඊතලේ උඩ ටච් කරාම මම ඇඩ් කරපු DFCC බැංකුවට අදාළ ඒ account එකේ account name එක මට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේකට වෙනත් බැංක් account කිහිපයක් ඇඩ් කරලා තිනෝ නම් ඒ account වලට අදාළ හැම name එකක්ම ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනින් තෝරන්න ඕනේ ඔයාට අවශ්‍ය ඒ account එකේ name එක. මම දැන් මේ විදිහට ඒ name එක මෙතනින් select කරනවා. හරි දැන් අපිට මේක ඊළඟට බලා ගන්න පුළුවන් from account කියන එක. ඉතින් ඔයා මෙතනින් තෝරන්න ඕනේ ඔයා සල්ලි යවන ඔයාගේ BOC account එක. මම දැන් මේකෙත් මේ තියෙන ත්‍රිකෝණය ටච් කරාම මට මේකෙදි පෙන්නනවා BOC account දෙකක් කැන්ඩිවල සහ පිළිමතලාවේ. ඉතින් මට මේ වෙද්දි තියෙනවා BOC account දෙකක්. ඉතින් ඔයගොල්ලොන්ටත් මේ විදිහට BOC account දෙකක් තියෙනවා නම් ඔයා කරන්න ඕනේ ඔයාට අවශ්‍ය account එක මෙතනින් තෝරගන්න එක. මට දැන් මෙතනදී ඕනි වෙන්නේ මගේ පිළිමතලාවේ BOC account එකෙන් මම ඇඩ් කරපු DFCC බැංකුවේ account එකට මට අවශ්‍ය මුදල් ලබා දෙන්න. මම ඒ නිසා මෙතනින් තෝරගන්නවා පිළිමතලාව කියන එක. හරි. දැන් වට ඒත් එක්කම මේකේ පහලින් බලා ගන්න පුළුවන් transfer method කියන එක. ඉතින් මේකෙත් මේ තියෙන ත්‍රිකෝණය ටච් කරාම අපිට මේකෙදි පෙන්වනවා මේ වගේ option කිහිපයක්. ඔයා මේ option වලින් තෝරගන්න ඕනේ online කියන option එක. හරි ඒකල්ලා මේකේ පහල තිනවා සබ්මිට් කියලා බටන් එකක්. දැන් ඔයාලට පුළුවන් මේක සබ්මිට් කරගන්න. හරි දැන් ඔයා මේක මේ විදිහට සබ්මිට් කරාම ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් transfer කියලා. ඒකේ පහලින් තිනවා amount කියලා. ඔයාට පුළුවන් මෙතනට ඔයා යවන මුදල මේකේ type කරන්න. මම නිකන් මේ වීඩියෝ එක ඔයගොල්ලොන්ට පෙන්වන්න කරන්න නිසා මම මේකේ උදාහරණයක් වශයෙන් type කරන්නම් රුපියල් 20ක් කියලා. හරි
දැන්වට ඒත් එක්කම මේකේ පහලින් බලා ගන්න පුළුවන් description කියලා. ඉතින් මේක එච්චර අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඔයාලට කැමති නම් ඔයාගේ මේ ගන්ධනු හා සම්බන්ධ මොකක් හරි දෙයක් ඔයාට පුළුවන් මේකේ සටහන් කරන්න. ඉතින් ඔයා මේ දේවල් ඔක්කොම කරා නම් මේකේ පහල තියෙනවා continue කියලා button එකක්. දැන් ඔයාට පුළුවන් මේක continue කරගන්න. හරි. දැන් ඔයා මේක මේ විදිහට continue කරාම ඔයාට මෙතනින්ද බලා ගන්න පුළුවන් ඔයා මේ දීපු හැම විස්තරයක් වගේම. ඒ කියන්නේ ඔයා මේ දීපු හැම විස්තරයක්ම ඔයාට පුළුවන් මෙතනින් verify කරගන්න. ඉතින් මෙතනදි පෙන්නනවා from account කියලා. ඒ කියන්නේ ඔයාගේ account එකේ account number එක ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේකේ පහලින් තියෙනවා to account කියලා. ඒ කියන්නේ ඔයා සල්ලි යවන වෙනත් බැංක් account එකේ account number එක තමයි ඔයාට මෙතනදි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේකේ පහලින් තියෙනවා beneficiary name කියලා. ඉතින් මෙතනත් තියෙන්නේ ඔයා සල්ලි යවන වෙනත් බැංක් account එකේ ඒ account name එක. ඊළඟට මේකේ පහලින් තියෙනවා bank name කියන එක. ඉතින් මෙතන තියෙන්නේ DFCC bank එක. ඉතින් ඔයගොල්ලෝ තෝරපු බැංකු අනුව ඒක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ පහල තියෙනවා branch name කියන එක. ඉතින් මේකත් ඔයා තෝරපු branch name එක තමයි මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම මේකේ පහල තියෙනවා amount කියන එක. ඔයා කොච්චර මුදලක්ද යවන්නේ කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම transfer date කියලා තියෙනවා. ඔයා මේ මුදල් යවන දිනෙත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක ටිකක් පහලට එද්දි මේකෙදි පෙන්නනවා ඔයා මේ යවන මුදලට ඔයාගේ account එකෙන් කොච්චර මුදලක් කැපෙනවද කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි රුපියල් 100ක් යවුවොත් ඒ රුපියල් 100ට අපේ account එකෙන් කොච්චර මුදලක් කැපෙනවද කියලා මේකේ පහලින් සටහන් වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ හැම විස්තරයක්ම බලලා මේ හැම විස්තරයක්ම හරියටම හරිනම් ඔයාට පුළුවන් මේක confirm කරගන්න. දැන් මේක confirm කරාම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහේ message එකක්. ඒ කියන්නේ මම මේ ආපු මුදල මට පුළුවන් වුණා මගේ BOC account එකෙන් මම තෝරපු bank එක. ඒ කියන්නේ DFCC බැංකුවට රුපියල් 20ක මුදලක් ලබා දෙන්න. ඉතින් අපි මේ විදිහට BOC BFP එකෙන් අපි වෙනත් bank account එකකට අපි මුදල් යවද්දී අපි BOC බැංකුවට දීලා තියෙන අපේ phone number එකට අපිට එනවා message එකක්. මේ message එකේ දුවට පෙන්නනවා ඔයා කොච්චර මුදලක්ද වෙනත් bank account එකකට transfer කරේ කියලා. ඒත් එක්කම ඔයාට මතක ඇති ඔයා මේ BOC BFP එකට register වෙද්දී ඔයා මේකට email එකක් දීලා තමයි මේ app එකට register වෙන්නේ. ඉතින් ඔයා මේ දීපු email එකටත් ඔයාට email පණිවිඩයක් එනවා. මේ email පණිවිඩෙත් තියෙනවා ඔයා කොච්චර මුදලක්ද ඒ bank account එකට යවුවේ ඔයාගේ account එකේ මේ විදිහ කොච්චර මුදලක්ද තියෙන්නේ කියලාත් ඔයාට මේ email පණිවිඩය හරහා බලා ගන්න පුළුවන්. හරි දැන් ඒත් එක්කම මේකේ තියෙන වැදගත්ම දෙයක් තමයි මම ඔයගොල්ලොන්ට කියන්න යන්නේ. ඉතින් අපි මේ විදිහට කාට හරි money transfer කරොත් අපිට පුළුවන් ඒකට අදාළ payment proof එකක් මෙතනදී ලබා ගන්න. ඉතින් අපිට මේකේදී option 3ක් ලබා දීලා තියෙනවා. ඔයාට පුළුවන් මේ අදාළ payment proof එක email එක කරා ඒ අදාළ කෙනාට send කරන්න. එහෙම නැත්නම් social media හරහා මේක send කරන්න පුළුවන්. නැත්නම් print out එකක් විදිහට උනත් ඔයාට මේ payment proof එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා මේ දේ තමයි මූලික වශයෙන්ම වෙනත් බැංක් account එකකට හෝ වෙනත් BOC account එකකට මුදල් යවද්දී ඔයා ප්‍රධාන වශයෙන්ම දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මං හිතනවා අද අරන් ආපු වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්නද කියලා. ඉතින් මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කිලත් ඔයගොල්ලොන්ට මතක් කරනවා. ඉතින් ඔයා මේ වෙද්දිත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරලා මේ වගේ තවත් හොඳ වීඩියෝ ඉදිරියට අරන් එන්න අපිට ශක්තියක් වෙන්න කියලා ඔයගොල්ලොන්ට අවසාන වශයෙන් මතක් කරනවා. එහෙනම් අපි අදට මේ වීඩියෝ එකෙන් ඔබෙන් සමු ගන්නවා. එහෙනම් සීලම දනාට සුබ දවසක්.